අප ප ා ත්ව ප ක්ෂ සමත්තුවන් සඳහ පුහුණු නොපුහුණු රැකයා රසක් ජනජය විදේශ රැකයා කඩුවෙත මාතර හොරන. අනිවාර්යෙන්ම මේ පාරනං කොළඹ දස්ත්‍රික්කයෙන් මාලිමාවට ඉතාමත්ව විශිෂ්ට යිතිහාසික ජයග්‍රහණයක් ලැබෙයි කියලා පැහැදිලි. ව අනිවාරයම මගේ දෙපැත්තේ ඉන්න දෙන්නත් මාත එක්ක පාලිමේන්තුවට යයි කියලා මඩ විශ්වාසයක් තියනවා. නේද? හෝමාගම ආසනය නියෝජනය කරමින් අපේ මේ සහෝදරවරු දෙන්නා පාලිමේන්තුවට එවන්න කියන ඉල්ලීම තමයි ම මුලින්ම කරන්නේ. ඔබ සැප්තැම්බර් මාසේ විසියෙක් වැනිදා මේ රටට ඓතිහාසික තීන්දුවක් අරන්දුන්න. ඒ ජනාධිපති කෙනෙක් පත්කරන්න විතරක් නෙවෙයි මේ රට අලුත් මගකට ගන්න පුනරුද යුගයක් ආරම්භ කරන්න, ඔබ සියලු දෙනා මැදිහත් වනාා. ඒ මැදිහත්‍රීම කතිරයකට සීමඔුන්නේ. ඔබ සියලු දෙනාම ඒ වෙනුවෙන් පෙනී සිටිය. ඔබේ යාළුවන් එක කතා කරා පවුල අයෙක්ක කතා කරා කැන්වසින් යනුකොට එකතු වනා රැස්වීම් වලට ගිහා බෘහස්ථසාකච්ඡා සංවිධානය කරා අපිට තේකෝප්ප හදල දුන්න කන්න දෙන්නා. මේ සියල්ලම කර, මෙ සියල්ලම ඔබ කරේ, මේ රට තුළ වෙනසක් බලාපොරොත්තුවෙක්. මේ අවුරුදු හැත්ත හයක් තිස්සේ, ඒ අ රටගිය ගමන වෙනස්විය යුතුයි කියන එත්තීරණය ඔබ ගත්තා. එත්තීරණය තමයි එදා විසි එක්වැනිදා ප්‍රකාශයට පත් වුණේ. එතන්දි මේ රටේ ජනතාව පැහැදිලි පනිවිඩයක් දුන්නා? අපේ රටේ පවතින මේ දේශපාලන සංස්කෘතිය, දේශපාලන භාවිතාව වෙනස්විය යුතුයි කියලා. ප්‍රතිපත්ති ගරුක ජනතාවට බරක් නොවන දේශපාලනයක් අපිට අවශ්‍යයි කියලා. ඒක ඒ වෙනස කරන්න මේ රටේ ජනතාව චන්දදායකේගෙන් එහා ගිහිල්ලා ඇත්තටම සකක්‍රීිය පුරවැසියන් බවට පත්වෙලා ඉන්න. ඒ වෙනස තමයි මංහිතනය මේ. පහුගිය අවුරුදු දෙකතුන තුළ මේ රටේ සිද්ධවුණු විශිෂ්ටම පරිවර්තනය, විශිෂ්ටම වෙනස තමයි. මේරටේ ජනතාව, මේරටේ පුර වැසියන් හැටියට දේශපාලනය කිට්ටු කරගෙන දේශපාලනය තුළ සක්‍රියව වැඩ කරන්න පටන්ගන්න එක. රටවල් වෙනස් වෙන්නේ හොමයි. රටවල් වෙනස් වෙන්නේ, නිකම් ඇතිවරනවලින් පක්ෂ දිනෝල පරද්දවල හෝ පුද්ගලයන් පත් කරලා විතරක් නෙමේ. මේ විදියට රටවල් වෙනස් වෙන්නේ. රටක් වෙනස් වෙන්නනන්ගේ. රටේ පුරවැසියන් පුරවැසියනුත් මේ පරිවර්තනය වෙනුවෙන් එකතු වෙන එකත් පුරවැසියන් තමන්ගේ පුරවැසි කාර්යභාරය ඉෂ්ඨ කරන එකත් ඒ කොන්දේසියක්. ඒ කොන්දේසිය ශ්‍රී ලාංකික. පුර වැසියන් වන ඔබ සියලු දෙනා ඉෂ්ඨ කල්ලා තියෙන්නේ. ඒ නිසා කිසිම සැකයක් තියාගන්න එපා. මේ ර අලුත් ගමනක් ආරම්භ කල්ලා තියෙන්නේ. ඒ අලුත් ගමන තුළින් මේ රට තුළ පුනරුද යුගයක් අපි සියලු දෙනාටම ජීවත් වෙන්න පුළුවන්. පොහොසත් රට. සෑමාතිංම පොහොසත් ආර්ථිකයෙන් විතරක් නෙවෙයි අපේ හරුද සාක්ෂයට එකඟව වැඩ කරන්න පුළුවන්. අපේ සංස්කෘතිය පොහොසත් වන අපේ ආර්ථිකයයක් පොහොසත් අපේ අධ්‍යාපනය තුළින් පොහොසත් මනුෂ්‍යත්වෙන් පොහොසත් රටක් නිර්මාණය වෙනවා. ඒ රට නිර්මාණය වෙන රට තුළ අපි සියලු දෙනාටම ලස්සන ජීවිත ගත කරන්න පුළුවන්. ඒක ගැන මංහිතන්නේ අපි කාටවත් සැකයක් තියාගන්න ඕන්නෑ. ඒ නිසා තමයි මේ විදියට අපි සියලු දෙනා එකතු වෙලා තියන්නේ. අපපන් භාද ත්වප පරක්ෂ සත්තුවන් සඳහා ොහු නොපුහුණු රැකයා රසක් ජනජය විදේශ රැකයා කඩුවෙත මාතර හොරන. ඇත්තටම අප අපේ දේශපාලන ව්‍යාපාරය හැටියට අපි සීට තුනට බස්සල තිබ්බ වෙලාවෙත්, සීට තුනට වැටිල තිබ්බ වෙලාවෙත් පාලිමේන්තුවෙ නියෝජනය තුනට සීමා වන වෙලාවෙත් අපි මේ සටන අතෑරියෙන් ඇත්තේ මේ රට වෙනස් කරන්න ඕන කියන ඒ බලාපොරොත්තුව අතඇරිය නැත්තේ අපි තබපු විශ්වාසය නිසා. අපි දැනගෙන හිටියක් කොයි මොහොතක හරි මේ රටේ ජනතාව අලුත්විදිිය දේශපාලනයක් බලාපොරොත්තු වෙනවා, ඒ අලුත් දේශපාලන ව්‍යාපාරය හදන්න එකතු වෙනවා කියලා. අද සිද්ධ වෙලා තියෙන්නේ ඒක. අද සිද්ධ වෙලා තියන්නේ මේ රටේ පුරවැසියන් ප්‍රතික්ෂප පරණ දේශපාලන සංස්කෘතිය. පවුල්වාදී දූෂිත දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කල්ලා අලුත් දේශපාලනයක් වෙනුවෙන් මේ රටේ ජනතාව එකතු වෙලා තියෙනවා. ඒකට පන්ති පාට පක්ෂ බේද කිසිවක් නැතුව, ජාති ආගම් බේද කිසිවක් නැතුව අපිට එකතු වෙන්න පුළුවන් වෙලා තියනවා. ඒක තමයි අපි මේ කාලේ මේ යුග ලබාගත්ත විශිෂ්ටම ජයග්‍රහණය. ට ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵාලයක් නිසා තමයි අද අනුර සහෝදයා ජනාධිපති වෙලා ඉන්නේ. කොච්චන ලස්සවන්ද. අපිට ජනාධිපති සහෝදරයා කියලා කියන්න පුළුවන් කියන්න පුළුවන් විතරක් නෙවෙයි ඒක අපේ හිතට දැනෙනවා. අපිට අනුරසහෝදරයා දැක්කම ජනාධිපති සහෝදරයා දැක්කම අපිට දැනෙනව ඔහු අපි වෙනුවෙන් වැඩ කරන අපි නියෝජනය කරන, අපි වෙනුවෙන් කැපවෙච්ච නායකයෙක් අපිට ඉන්නවා කියන ඒ හැඟීම ඔහු දෙනවා. ඒ බරක් නොවී රටට ජනතාවට බරක් නොවී දේශපාලනය කරන විදිත් රටක් පාලනය කරන විදිටත් ආදර්ශයක් ඔහු දෙමින් සිටිනවා. ඔහු දිවුරුන් දුන්න මොහොතේ සිටම. මේ රටේ ජනතාව ඉදිරියේ දිවරුන් දුන්න මොහොතේ සිටම. ස්විනාඩි පහලවක් විශ්සක් යනකොට උත්සවය ඉවරයි. ඒ උත්සවය ඉවර වෙලා වැඩ ආරම්භ කරේ. ඒ මොහොතේ සිටම ඔහු පෙන්නලා තියෙනවා මේ රටට බරක් නොවී මහජන නියෝජිතයක් ඉන්න ඕන විදික් කොහොමද කියන එක ඔහු පෙන්නුම් කල්ලා තියෙනවා.නහෙමනා අපි සැප්තැම්බර් මාසේ විසියෙක් වනිදා ඒ ආරම්භ කරපුඒ ගමන.ඒ වෙනස් ගමන අපිට තව අධියරකට යන්න තියෙනවා ඒකට අවස්ථාව තමයි නොවෙම්බර් මසෙ හතර වනිදාපි ලබාගන්නේ. අනුර සහෝදරයා ජනාධිපති වනාට පාලිමේන්තුව වෙනස් වුනේ නෑ. පාලිමේන්තුව තුළ තාම හිටියේ දෙදස් විස්සේ පත්වනාය. ඒ දෙදස් විස්සේ පත්වනාය මේ රටේ බහුතරයක් මේ වෙනකොට ප්‍රතික්ෂේප කල්ලා තියෙන්නේ. ඒක විතරක් නෙමෙයි. ඒ ඔබ. ඔබ ජාතික ජනබලවේගයක්ත් එක එකතු වෙලා බලාපොරොත්තු වෙන ඒ අලුත් රට අලුත් දේශපාලන සංස්කෘතිය ඒ අලුත් දේශපාලන භාවිතාවට සුදුසු අයනෙවෙයි ඒ පාලිමේන්තුව තුළ සිටියේ. ඒ නිසා තමයි අපි ජනාධිපතිවරණයේ දිත් පොරොන්දුවක් අනුර සහෝදරයා කරේ ප්‍රකාශයක් කරේ ජනාධිපතිවරණය දිනපු ගමන් පාලිමේන්තුව විසුරුවල ඔබට අවස්ථාව දෙනවා කියන එක, මේ අලුත් ගමන්නට සුදුසු පුනරුද යුගයකට සුදුසු පාලිමේන්තුවක් අපිට නිර්මාණය කරන්න කල්ලා දෙන්න.ඒ බලය මේ රටේ ජනතාවට පවරනවා කියලා. ඒ බලය තමයි දැන් ඔබට තියෙන්නේ. දාහතරවෙනිද කියන්නේ. ඔබ ඒ බලය ප්‍රකාශයට පත් කරලා ඔබ මේ ආරම්භ කලපු අලුත් ගම සුදුසුන් මහජනනියෝජිතයන් රටට පුරවැසියන්ට බරක් නොවන පාලිමේන්තුවක් නිර්මාණය කරන දවස.